දැන් අද අපි කතා කරන තව එකක්. මේක හරිය වැදගත්. වසල සූත්‍රයේ ඊළඟ ගාථාව පස්වෙනි ගාථාව. ඒ කියන්නේ අපි දැන් ගාථා හතරක් කතා කරලා තියෙනවා. දැන් මම විශ්වාස කරනවා මේ ගාථා හතර අහපු අය. මේ වෙනකොට මේ වසල ගති හතර අත අරගෙන ඇති කියලා. හතර හෝ පහ හය හෝ. මම එහෙම හිතාගත්තර කමක් නැද්ද? ඔබට හිතෙනවා නේද හාමුදුරු මෝඩ වැඩක් කරන්න යන්නේ කියලා. එහෙම හිතාගෙන. එහෙනම් දැන් මේ ගාථා හතරෙන් තිවිච්ච කරුණ ටික මේ වෙනකොට ඔබගේ ජීවිතවලට ඔබ අරගෙන නම් ඔබ යම් තාක්කුරකට වසල ගතියෙන් නිදහස්. අද තියෙන කතාව බලන්න. යෝහවේ ඉන මාදාය. තුජ්ජමානෝ පලායති. නහිතේ ඉන මත්ති සංජඤ්ඤා වසලෝයති. ඒ කියන්නේ පිංගදනේ අනන්ත සතර පුරාවටම අපිට හොඳ හුරු පුරුදු වැඩක් මේක. ඒ තමයි පිංගදනේ අපිට නැති බැරි වෙලාවට අපි ගිහිල්ලා කෙනෙක්ගේ ණයට තල්ලි ටිකක් ඉල්ල ගන්නවා. ණයට හාල් ටිකක් ඉල්ල ගන්නවා. ණයට මොන හරි ටිකක් ගන්නවා. දෙන්නම් කියලා ගන්නවා. ඊට පස්සේ ඒ මිනිස්සයා ණය ඉල්ලගෙන එනකොට ඒ මිනිස්සයාට බැනලා පන්න ගන්නවා. ඒ ණය ගෙවන්න නැතුව පැහැරින්න උත්සාහ කරනවා. මේ කෙනා මම මේක කියන්න දෙපාද? මේ කෙනා කවුද? නිකං වසලෙක් නෙමෙයි. අමු වසලෙක්. දැන් බලන්න හිතින් හිතලා බලන්න ඔබ තුල ඔය අමු වසල ගතිය තියෙනවද? බැංකුවලට, පුද්ගලයින්ට, දෙමාපියන්ට, සහෝදර සහෝදරීන්ට, යාළු හිත මිත්‍රාදීන්ට බලන්න තියෙනවද කියලා. බලන්න ඔබ උත්සාහ කරනවාද කියලා පින්වතුනි ඒක පැහැර හරින්න. ඕකට ඕනේ තරම් සල්ලි තියෙනවා. ඕක අහම්ම නැහැ කියන්නකෝ. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ පවුල ඇතුලේ ඔය වගේ දේවල් කතා වුණාද කියලා. ඒ මිනිස්සයා ගාවට සල්ලි ඉල්ලගෙන ගියේ වැඳගෙන. අත් දෙක එකතු කරලා සල්ලි ඉල්ලුවේ. අනේ මගේ දුව කැම්පස් එකට යවන්න ඕනේ මට ඒකට සල්ලි නෑ මට දෙන්න. මගේ පුතාට කෝස් එක කරන්න සල්ලි නෑ මට සල්ලි දෙන්න. මං දෙනවා නෙමෙයි දෙනවා. කිව්වොත් කිව්ව දෙනවම තමයි. ඔබ ඔය කියන්නේ ඇත්ත. මොකන්ද? මං කිව්වොත් කිව්ව තමයි අනිවාර්යෙන්ම දෙනවම තමයි. ඒක හරි. මොකද ඔබ ඔය කියපු එක ඔබ අනිවාර්යෙන් කරනවා. මොකෙක් වෙලාද? හරකෙක් වෙලා. බර ඇද ඇද හරි ගෙවනවා. ඔය කියපු එක පැහැර හරින්නේ නැහැ. ලේසි පහසු දෙයක් නෙමෙයි ඔය. එතනට ගිහිල්ලා පින්වතුනි සත්‍යයක් ක්‍රියා කරලා ඉල්ලන්නේ. නෑ මම අනිවාර්යෙන් දෙනවා. මට දෙන්න. ඒක ලිවරලා සල්ලි ටික ගන්නවා. දුව යුනිවර්සිටි ගියා කසාද වැන්ද ඔක්කොම හරි දැන් බොහොම හොඳයි. දැන් හැමෝම සතුටින් ඉන්නවා. දැන් අර මනුස්සයා එන්න ඕනේ ගෙදරට මොකටද? අර සල්ලිට ගිහිල්ලාගෙන. බලන්න මේ අත්දැකීම නැද්ද කියලා. මම ඊළඟ අත්දැකීම එහෙම ඉපදුනොත් පින්වතුනි මට හොඳ හරක් පට්ටියක් දාගත්ත හැකි ඒ තරමට පිළිදෙන්නව මට නම් ජීවිතේ. ඔබ කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ පින්වතුනි මම ගිහි කාලේ කෝටි එකහමාරකට වඩා සල්ලි තියෙනවා මිනිස්සු අතරේ. සසර ණය හින්දා අතැල්ලා දාලා දෙන්නේ. ඒව කතා කරනවා. වෙන කෙනෙක් නම් පින්වතුනි දහමක් එහෙම වැටහිලා තිබුණේ නැති කාලෙක එහෙම වුණා නම් පහුගිය සසරවල එහෙම වුණා නම් බොහොම පිරිසක් නැතුව ඇති ජීවිතෙන් අතර. ඒක අපි මේ සල්ලි කියන ඒවා මේ දහමට නැඹුරුනාට පස්සේ සල්ලි කියන ඒවා එහෙම ලොකු වටිනකමකට දැනෙන්නේ නැහැ. ඒකට තව ලොකු වටින දෙයක් තියෙන නිසා. නිවන් මඟ තියෙන නිසා. මම ඔබට ඒකයි කියන්නේ ඔබටත් ඇති ණයකාරයෝ. රුපියල් 5000ක් ණයට අරන් දුන්නේ නැති නිසා ගෙදර ඉඳලා දෙස් දෙවල් තියෙන ඇති ඔබ සමහර විට. දන්නවා. මෙතන ඉන්න සමහර අය දන්නවා. මම ඒක කියන්න උවමනා වුණේ. ඔබට කියන්න අපි හැමෝටම ඕක තියෙනවා. එහෙනම් පින්විතනේ මේ සසරේ ආපු ක්‍රමයේ ඔය අපි. ඔය වසල ගතිය පින්විතනේ මේ මුළු සසර පුරාවටම තිබුණා. ඕක පටන් ගත්තේ පින්විතනේ සමහර විට සොයන්ජාත ටිකක් ඉල්ලගෙන වෙන්නේ නැති. ඔය මව් කුසට එන්න පටන් ගත්තේ තමයි. ඒකයි මේ ගාථාවේ තියෙන අර්ථය පින්විතනේ හරි ගැඹුරුයි. මේකෙන් මම පැය 24ක් බණ කියන්න පුළුවන් තරම් මහා ගැඹුරු අර්ථයක් තියෙනවා මේකේ අනන්ත සසර. ඔය ණයගණ දිනවලට පැටලිලා ඇවිදිලා තමයි පින්විතනේ අද ඔබට නිවන් දැක ගන්න හේතු වාසන නැතුව ඉන්නේ. හිර වෙලා බැඳිලා පැටලිලා ඉන්නේ. දැන් නිකමට හිතලා බලන්න පින්විතනේ අනන්ත සසරේ ඔක පටන් ගත්ත තැන තියෙනවා. ඔය පටන් ගත්ත තැනදී
අනික් හැමෝම වෙනුවෙන් තිබිච්ච අර ආහාර කොටස කාන්තාවයි පුරුෂයයි කියන දෙන්න ලෝකෙට නිර්මාණය වුණාට පස්සේ හැමෝම වෙනුවෙන් තිබිච්ච අර කියන කොටස් ටික පිංගුදින මොන හරි ආහාර කොටස් ටික ගෙනහලා තැම්පත් කරගත්තා. එහෙම නැත්නම් ගිහිල්ලා තව කෙනෙකුට කිව්වා මේ මගේ ඒවා ඉවරයි. මට වා ටිකක් දෙනවද? ඊළඟ පාර මන් දෙන්නම්. මම තව කොහෙන් හරි හොයාගත්තට පස්සේ දෙන්නම්. ඒ ටික ඉල්ලගෙන ආවා. ඉල්ලගෙන ඇවිල්ලා ගොඩ ගහගෙන ඉවරලා කාම සම්භෝගයේ හිටියා මිසක් අලුතෙන් ටිකක් හොයාගෙන ගිහිල්ලා අරගෙන අර මිනිහට දෙන්න හිතක් පහළ වුණේ නැහැ. අර මිනිහයා හොයාගෙන ආවට පස්සේ කෝ අර මගෙන් ගත්ත ටික. ඇයි තමුසේ ගියා ඒවා? ඔන්න ඔහොම යන්නේ නැති. තමුසේ ගියා මේ අපි ඔක්කොටම නෙපහළ වුණේ. තමුසේ දෙන්නේ මොකටද මං? වසල ගතිය ක්‍රියාත්මක වුණා. අන්තිමට පිටුනේ ණය ඉල්ලනවා ඉල්ලනවා දෙන්නේ නැහැ. අර මිනිහයාගේ හිතේ මහා පැහැවිල්ලක් හැදෙනවා. මං කොහොම හරි උඹෙන් ওই ණය ටික ගන්නවා. මං කොහොම හරි උඹෙන් ණය ටික ගන්නවා කියලා හිතා ගන්නවා. එයා අනිත් කෙනා හිතා ගන්න මං උඹට කොහොමවත් ඕක දෙන්නේ නැහැ. අන්න මොකද වෙන්නේ සිංහතුනි? අර ජෝඩුවට ළමයා වෙලා උපදිනවා අර කැමරිලා. හා. දැන් දෙන්නේ නැහැ කිරිපුව දෙන්නේ නැද්ද? දැන් ඔබගේ ජීවිතේට ආපු ණයකාරී ඉන්න දැන් ඔබද ගෙවන්නේ නැද්ද? ඔබගේ නිවන පැත්තකින් තියෙන ණයකාරී ඉන්න හලගෙනගෙන මේද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකම් හම්බ කරන්නේ මොකටද? ඔබටද? නෑ ණයකාරයට. ඇයි එදා දෙන්න බෑ කියන්නේ? අර එකෝනේ මම ඔබෙන් කොහොම හරි ගන්නවා. පුළුවන් නම් නොදී ඉඳලා දෙන්න මට. කඳුළු කෙරෙන නොදී හිටියොත් එහෙම. ළමයා එපදුනා අම්මට කිරි එරෙන්නේ නෑ. වැල හින්නක් වගේ අඬනවද නැද්ද? එදා කොහොමද කිව්වේ? පුළුවන් නම් ගන්නින් කොහොමද දෙන්න යමුට. අද දී ගන්න බැරි වෙලා මක් වෙනවද? කඳුළු වැක්කිරෙන වැස් දෙකෙන්. දේවාල පන්සල් කෝවිල් ගන්න යන එක එක දොස්තර මහතුරු හම්බ වෙන මොකටද මේ? කිරි ටිකක් එරව ගන්න. ඒ තරමට දෙන්න ඌමනා වෙලා දැන් තියෙන්නේ. තමන්ගේ අම්මට බයිනවා. තමන්ගේ අම්මව තල්ලු කරනවා. තාත්තට ගහනවා. මොකටද? දීපන් අපිටත් ඉඳන්. යනකොට අරයන්ද? හේතුනි මේ ලෝකෙ ඉන්න හැමෝම දන්නවා යනකොට ඉඳන් අරයන් නැහැ කියලා. ඒත් ඉල්ලනව නේද? අම්මගෙන් ඉල්ලනවා. අම්මට බැනලා ගහලා තාත්තව තල්ලු කරලා පිරලලා මල්ලිට පිහියෙන් අයින්න ගිහිල්ලා මල්ලිගෙන ඕනට පොළු පාරක් ගහලා ඔය ඔක්කොම කරලා ඉල්ලනවා. ඉල්ලලා කාටද දෙන්නද මේ? එදා දෙන්න බෑ කිව්වනේ. උඹට කොහොම කළත් දෙන්නේ නැහැ කිව්වනේ. නමුත් කර්ම විපාකෙට පින්තුනි දැන් දෙන්න වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් බඩට ඇවිල්ලා තියෙන පින්තුනි ඒ බඩට ආපු එක ඒ අම්මට කණේ පාරක් ගැහුවා. අම්මට පුළුවන් ද යන්න පොලිසිය? ඔබගේ දරුවා ඔබට කණේ පාරක් ගහනවා. ඔබට පොලිසිය යන්න පුළුවන්. හැබැයි අල්ලපු ගෙදර කොල්ලා ඔබගේ වීදුරුවකට ගලක් ගහනවා. පොලිසිය යනවද නැද්ද? කොහොමද හිර වෙච්ච හිර වෙල්ල? පුළුවන් නම් නොදී ඉන්න. ළමයා ඉපදුනා. හොඳටම දන්න ණයකාරයෙක් කෙනා කිරි පොඩ නොදී ඉන්න පුළුවන් නම්. නොදී ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අසත් පුරුෂයෙකුට මේක අල්ලගෙන ඉන්නලා පේනව නේද? ඉපදිත දරුවට කිරි දෙන්නත් එපා කියනමු. එහෙම කියන්න පුළුවන්. උපත් මොට්ටිය ගැන මම දැන් කතා කරන්නෙම නෑනේ වැඩක් නෑ. පුළුවන් නම් නොදී ඉඳලා පෙන්නන්න. හා දැන් මෙච්චර කල් හම්බ කළානේ. එතනින් එහාට උඹලා තියෙන කාලේ කරගෙන ඉලා පොදේ මට නම් බෑ මෙතනින් එහාට ගන්න. මම මගේ නිවන් මඟ සකස් කරගන්න ඕනේ. පුළුවන් නම් කියලා බලන්න. දවස් කීයක් ඔබට ඉන්න පුළුවන්ද කියලා? ගෙවන්නම් වෙනවා. ඒ තරමට තින්නුතුනි ණය ගල දෙනු ගැට ගැහිලා ඇවිදලා තියෙන්නේ. ඇයි එදා ණය අරගෙන මොකද කිව්වේ? දෙන්න බෑ කිව්වා. ණයකාරයා පස්සෙන් එනකොට හැංගුණා. අයින් වුණා. නැත්තම් තර්ජනය කළා. අපි ගමරට දාලා යනවද මිනියෝ? මේක හරියට අපි මේ ගමරට දාලා යනවා වගේ. ඔහොම ඇහිලා නැති චිත්‍රපටයකවත් අඳුන හොඳරනේ. දීවැදී නැත්ත කතානේ. තථාගතයන් වහන්සේගේ සමයේ පින්විතෙන් එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනවා. භාවනා වඩන්න පටන් ගන්නකොට දෙන්නටම හාල් කන්දක් නැවිලෙනවා. එතනින් එහාට භාවනා වැඩෙන්නේ හාල් කන්දක් ලැබිලා ඉස්සරහා තියෙනවා. එතන ඒකම අරමුණු වෙනවා මිසක් මේක වැඩෙන්නේ නැහැ. අන්තිම දෙන්නම ආව තථාගතයන් වහන්සේක. ඇවිදලා අහනවා ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ දකින්න පින්වදනේ අතීත අද්දවේ වෙච්ච සිද්ධිය. මේ දෙන්නම හිඟන්න දෙන්නේ. ඒ අද්දවේ දෙන්නම හිඟා කනකොට
ගීලා මේ හාල් මිටක් තමයි හිඟා කාගෙන ඉන්නේ හාල් ටික. එක දවසක් ඒක හිඟන්නේ නැහැ අසනීප වුණා. හොඳටම අසනීප නිසා මේ හිඟන්නට හිඟවනේ යන්න බෑ දැන්. අර හිඟන්න හිඟවනේ ගිහිල්ලා ආවා. ආවට පස්සේ මේ අර ලෙඩ වෙච්ච හිඟන්න කියනවා. මට හාල් අහුරක් දෙන්න හාල් මිටක් දෙන්න. මං හෙට හිඟා කාලා ඔබට ඒ හාල් මිට ගෙවන්න. ඒ කාන්තේම ගෙවන්න. මං අසනීපෙන් ඉන්නේ කියලා මට දෙන්න. අරයත් අර හාල් මිට අරගෙන එහෙනම් දෙනවනේ හෙට ගිහිල්ලා අනිවාර්යෙන් දෙන්න ඕනේ කියලා දුන්නා. දෙනවමයි කියලා අරයත් ගත්තා. එදා රාත්‍රියේදී අර ලෙඩ වෙච්ච හිඟන්න මැරුණා. ණය ගත්තා ණය ගෙවා ගන්න බැරුව මලා. ඊට පස්සේ අද්දව ගණනාවක් මොනව වුණාද කියලා දන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ සමයේ මේ දෙන්න ඉපදුනා. ඉපදිලා මහණ වුණා සාසනේ. දැන් දෙන්නට මහල් කන්දක් මැවිලෙනවා. එක්කෙනෙක් දෙනවා කියපු එක අනිත් එක්කෙනා ඕනේ කියපු එක. ඕක මැවිලෙනවා දෙන්නට. ඒ වෙලාවේ උපදේශක් දුන්නලු. පළවෙනිදම මැවිලෙන කෙනාට කිව්වලු. ඔය හාල් කන්ද මැවිලා ආපු ගමන් හිතින් ඒ හාල් කන්ද අරගෙන අනිත් කෙනාට දෙන්න කියලා. ඒක දුන්න ගමන් පින්විතනේ දෙක මත උදාන් ඉලා ගියා. දැන් බලන්න අනන්ත සංසාරේ ණය ගන්න දෙන්න වෙල හැටි. දැන් ඔබ අනන්ත මහා සංසාරේ ඉඳලා පින්විතනේ ඕක කරගෙන ආවා. ඒක කමක් නැහැ කියමුකෝ දැන් කළා ඉවරයිනේ. දැන් මේ අද්දමේ තියෙන්නේ මට මොකද කරන්නේ? මේ අද්දමේ පින්විතනේ ඔබට මතක ඇති කාලේ ඉඳලා ඔබ ණය ගන්න දෙන්න සම්බන්ධ වෙච්ච ඒවා. ඔබ ඒවා ගෙවන්න නැතුව හිර කරගෙන හිටපු අවස්ථාවල් දැන් ඔබ හිතනවාද ඔබගේ මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි කියලා? සමහරව එහෙම හිතාගෙන ඉලිලා මැරෙනවද නැද්ද? නායකාරය පස්සෙන් එනවා ගෙදර. කරන්න දෙයක් නැහැ. මන් නිසා මගේ දරුවන්ට පාරේ බහැල යන්නවත් වෙන්නේ නැහැ. මම මැරුණාට පස්සේ මම මැරිලානේ. දැන් බැංකුවටවත් කාටවත් බෑ මගෙන් ගන්න. මගේ දරුවන්ට කරදර නැතුව හිටියා කියලා. නෝන මහත්තයන්ට නැත්තම් නෝනට මහත්තයන්ට කාටවත් කරදර නැතුව හිටියා කියලා පින්විතනි. වහටි ගබ්බන එලිලා මැරෙන මොන හරි වෙනවා. දැන් යාගේ හිතේ දැන් මං එදිලා මැරිච්ච ගමන් වැඩේ ඉවරයි කියලා. වැඩේ ඉවරයිද? ඉවරයිද? නෑ නෙ පින්විතනි දෙන්නම් කියලා නේද ගත්තේ? දෙන්නම් කියලා නම් ගත්තේ පින්විතනි. දැන් මොකද වෙන්නේ? දෙන්නම වෙනවා. මං ඔබට කියන්නේ සෝතාපන්න වෙන එක එහා පැත්තෙන් තියන්න. පළවෙනිින්ටම ගන්න පින්විතනි. ණය වෙලා නම් මැරෙන්න එපා. ණය වෙලා නම් මැරෙන්න එපා. ඒකාන්තයෙන්ම ණය ගෙවන්නම වෙනවා. ආයි ලේසි නෑ. ගෙවන්නම වෙනවා. ගොඩාක් දුරට මරණාසන්න මොහොතේ පිංවිතනේ ඕවා ඇදිලා එනවා. මොකද ඕවා මහා සාප. මිනිස්සු ආසාවෙන් ආදරෙන් රැස් කරගෙන තියාගන්න දේවල් දෙන්නම් කියලා අරගෙන ආපහු ඒක නොදී ඉන්නවා කියන එක පිංවිතනේ අර මනුස්සයට දෙන මහා ගින්න. ඔබගේ හිතට එහෙම දැනෙන්නේ නැද්ද බලන්න? යාළුවෙක් එනවා. අම්මට ගොඩාක් අසනීපයි කියලා ඔබගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන යනවා. ඔබගේ අම්මා අසනීප වෙච්ච වෙලාවේ ඔබට සල්ලි ටිකක් ඕන වෙලා ඒ යාළුවා ගාවට ගියාට පස්සේ හරි හරි පස්සේ දෙන්නම් දැන් නැහැ. ඉතින් දෙන්න දැන් තියෙනවා නම් දෙනවනේ. ඔන්න ඔහොම කියන වචන ටික ඔබට ඇහෙනකොට ඔබගේ පපුවට කොහොම ගින්න කේද කියලා හිතන බලන්න. ඔය ගිනි තමයි ලෝකෙට දෙන්නේ. එහෙනම් කවර කවදාකවත් ගැලවුමක් නැහැ. මම ඔබට කියන්නේ මෙන්න හාල් මිටක් හරි අරන් තිනවන මේ අද්දැවේ. මොකද ඔබ තාම මලේ නැහනේ. ඔබට පුළුවන් මේ ජනදිනු නිදහස් කරන්න. හාල් මිටක් හරි කාගෙන් හරි අරන් තිනවන නම් පිටුනේ ඒක ආපහු දෙන්න හාල් මිටි දෙකක්. එකක් නෙමෙයි දෙකක්ම දෙන්න. මෙන්න මම ඔබගෙන් ගත්ත එක. එදා මම අමාරුවේ වැල්ල හිට පිළාවේ ඔබට දුන්නා. මෙන්න ඒකට ගෞරවයේ වශයෙන් මේකත් ඔබ තියන්න. ඔබ කාගෙන් හරි රුපියල් 10,000ක් ගත්ත ණයට ඔබ දෙන්න උත්සාහ කරන්නේ 8,000යිනේ. මම මේ ඔබ කියලා කියන්නේ මේ ඔබ සියලු දෙනාටම නෙමෙයි. අවුරුදු 5,000කින් හරි කමක් නැමේ බණහන කාට හරි. කොහේරි කාලේ කාටද ඇහුනොත් එහෙම මේ නිවන් මාගේ නෙමෙයිනේ 5,000කින්නේ 10,000කින් හරි කමක් නැහැ මේවා. වැදගත්. මේ නිවන් දකින්න බන නෙමෙයිනේ මේක. ඒකට මාර්ගය හදාගන්නේ නේ. අනිසි දුක් කරද්දන තේරෙන්නේ නැහැ බුදු දාසලින් පස්සේ. 10,000ක් ගත්තා නම් 8,000 නේද බලන්න දෙන්න හිතෙන්නේ. හිතෙන්නෙම නැහැ නේද බලන්න දෙන්න.
අපේ ස්වාමින් වහන්සේලා භාවනා කරනකොට පිංගුදින මම එක්තරා කර්මස්ථානයක් දෙනවා උන්වහන්සේට වඩන්න. ඒ තමයි මොහොතක් මෙනෙහි කරනවා අනන්ත මහ සංසාරේ ඉඳලා මේ ආපු ගමනේදී. කවුරු හරි පිරිසක් මාත් එක්ක ණය ගනුදෙනු වලට බැඳිලා රැඳිලා ඉන්නවනම් මට අවැඩ අසාධාරණකම් කරලා තියෙනවනම් හිංගිහිංසා කරලා තියෙනවනම් මං එදා ප්‍රාර්ථනාවක් කළා නම් මං උඹෙන් මේවා ගන්නවා මං උඹෙන් පලි ගන්නවා මං උඹට විනාශ කරනවා ඕම කළා මම මේ සියලු දෙනාටම කමා කරමි මං මේ සියලු දෙනාටම සමාව දෙනවා මේ මත්තට මට කොච්චර අවැඩ අසාධාරණකම් කළා හිටියත් ඔබ සියලු දෙනා මං ඔබ සියලු දෙනාටම සමාව දීලා තියෙන්නේ මං දැන් නිදහස් කෙනෙක් මට ඔබ ගන්න සල්ලි ඕනේ නැහැ එදා ඔබ මගේ අම්මා මැරුවා තමයි දුව දූෂණය කළා තමයි මං එදා හිතාගත්තා මං උඹගේ දුවවත් කවදා හරි දූෂණය කරනවා කියලා උඹගේ අම්මවත් කවදා හරි මරනවා කියලා හිතාගත්තට නෑ මං දැන් එහෙම කරන්නේ නෑ මං ඔබව නිදහස් කරනවා සියලු ණය ගනුදෙනු වලින් ඔබ නිදහස් ඔන්න ඔහොම වඩන්න කියලා ඒක නිසා මේ අනන්ත සසර මහ භයානකයි මේ භයානක සසරෙන් පින්වතුනි ඉක්මනට මිදෙන්නයි ඕනේ නමුත් හොඳට මතක තියාගන්න මිදෙන්න විදිහක් නෑ හේතුව අර අනන්ත සසර ගනුදෙනු නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ සසර ණය ගනුදෙනු වලින් නිදහස් වෙන්න එනම් මේ අද්දවේදී පිඟුදිනි පොල් ගෙඩියක් හරි ඔබ නානම් කාට හරි අක්කේ පොල් ගෙඩියක් දියංගු මීලක් මුරේ කැඩුවට පස්සේ උඹට දෙන්නම් අමතක වුණා නම් අර මිනිස්සයාගේ හොඳ කමට පොල් ගෙඩිය ඉල්ලන්න නැති වෙන්න පුළුවන් නමුත් මතක තියාගන්න ඒ මිනිස්සයා ණයට අයාගත්තේ නැත්නම් ඒක වෙන එකක් නෑ හැබැයි ඔබට දී ගන්න බැරි වුණා නම් ඔබට ඒ ණය ගෙවන්නම වෙනවා ඔබේ ජීවිතය දැන් සිහි කරන්නයි තියෙන්නේ ඔබේ ජීවිතේ පස්සට ගිහිල්ලා එහෙම මොනවා හරි හිර වෙලා තියෙනවා නම් මේ අද්දවේ ගියත් මේ වෙච්චා දන්නේ අපි. ගියත් මේ වටත් අපි කතා කරමු. මේ අද්දවේ පිංගුදෙනි මොනවා හරි දෙයක් හිර වෙලා තියෙනවා නම් ඒ අයව සිහිපත් කරලාම ඒ අයටම ගිහිල්ලා ඒක කරන්න. ඔබගේ අයියා කෙනෙක්ගේ ඔබ සල්ලි ටිකක් ගත්තා. දෙන්නම් කියලා. අයියා මැරුණා. දැන් දෙන්න විදිහක් නෑ අයියා කසාද බැඳලා හිටියෙත් නෑ. හරි සතුටු වුණා. ඇයි? ඔබ ඉතින් සතුටු වෙන්නේ නැතුවද කියලාද? අයියගෙන් ගත්ත ලක්ෂ දෙක අයිය දියේ ගිරිලා මරා නොකියන්නේ නැද්ද අඬන අනිත් පැත්තෙන් හැබැයි අර පැත්තෙන් හීන සතුටක් තියෙනවා හයි දැන් අර ලක්ෂ දෙක දෙන්න ඕනේ නැහැ ඇත්තද දැන් ලක්ෂ දෙක දෙන්න ඕනේ නැද්ද අය දෙන්න ඕනේ දෙන්න බැරි නම් දෙන විදියට කරුණු සැකසෙයි එහෙම දේවල් ඇති තින්ුදින ඔබගේ ජීවිතවල ඔබ හිතන්නේ පහ ඔබ බේරුණා කියලා. හරි. එයා මලා. දැන් ඉතින් කවුරුත් දන්නේ අපි දෙන අතර ණය ගනුදෙනුවක් තිබ්බයි කියලා. හිතන්න කීයෙන් කී දෙනාද සිංහදෙනි? අපි නෝගෝ යාළුවෙක්ගෙන් සල්ලි ටිකක් ගත්ත ණයට. ඒ යාළුවා මේ අපේ නෝනට නම් කියන්නවත් එපා මම සල්ලි දුන්නා කියලා එහෙම මගේ ඔළුව කයි. හරි හරි මං කියන්නේ කාටවත්. කියලා සල්ලි ටික ගෙදර අරන් ආවා. ගෙදර නම් ආයෙත් සිංහදෙනි ටික දාලා කෙනෙකුට යාළුවා මැරුණා. දැන් තමයි හොඳටම දන්නවා. යාළුවයි මායි විතරයි දැනන් හිටින්. යාළුවා මලා. දැන් එහෙනම් මම මේ සල්ලි ටික දෙන්න අවශ්‍යතාවය නැහැ මම කවුරුත් දන්නේ නැහැ සල්ලි ගත්තයි කියලා. එහෙම හිතාගෙන සල්ලි ටික නොදී ඉන්න අයද ඉන්නේ නැත්නම් තමන්ගේ අතේ මේ මුදල් නැවත ලැබුණාට පස්සේ තමන්ගේ ආයෝජනෙන් නැවත මුදල් ලැබෙනවා. ලැබුණාට පස්සේ අර නෝනාම හම්බෙලා නංගේ මම සුමනී අයියගෙන් සල්ලි වගේක් ගත්තා. මම මෙච්චරක් ගත්තා. ඒකට නංගි මෙන්න පොලියක් විදිහට ඔයා මේක තියාගන්න. දෙයිද? ආර්යෙක් නම් දෙයි මේ ලෝකේ උලාහන එකේ කවර කවදක්වත් ඕක කරන්නේ නැහැ. ඒකයි පින්වතුනි හරප්පටි ගණන් ලෝකේ ඉන්නේ. ගෙවන්නම වෙනවා. ආයි අහන්න දෙයක් නැහැ. පිට රටවල තියෙන ක්‍රමයක්. Tamanට හොඳටම කරන්න පුළුවන්කම තියෙද්දි මොකක් හරි බොරුවක් පෙන්නලා ආණ්ඩුවෙන් ආධාර ගන්නවා. සමහර ඉන්නවා හිඳින වැඩක් කරන්නේම නැහැ. ආණ්ඩුවෙන් ආධාර ගන්න එකම තමයි කරන්නේ. මොකුත් වැඩක් කරන්නේ නැහැ. මාසෙට සැරයක් ආණ්ඩුවෙන් ආධාර හම්බ වෙනවා. ඒවන හරි ලස්සන නමක් කියනවා. අපේ නම් අපි මෙහෙනම් කියන්නේ හිඟා කරනවා කියලානේ. එහෙම නැහැ. ඒ කියන්නේ ලස්සනයි. ඒ ලස්සනට ඒ හොඳ දීසන නමක් තියෙනවා නේද? ඒ එහෙම නමක් දාලා තියෙනවා. නමුත් කරන්නේ මොකද්ද ආණ්ඩුවෙන් හිඟා ගන්න එක? මේ අර පින්පඩි කියලා එකක් හම්බෙන්නේ ආචාර්යමනු සීලට. අන්න ඒ වගේ එකක් තමයි. නමුත් පින්පඩි එහෙම කැත නමක් නෙමෙයි ඒක. ඒක ලස්සන නමක්ද? දැන් ඒක එහෙම වෙනවා. ඔය රටවල් කවර කවදාකවත් පින්වදනි
කිරෙනුයි මසෙනුයි හිඟ වෙන්නේ නැහැ. චීස්සෙම නැති වෙන්නේ නැහැ කවදාකවත්. කිරියාසිත නිස්පාදන මස්වාසිත නිස්පාදන ඒ කාන්තෙම තියෙනවා. අපි හිතුවේ තව චිරහත් කාලයක් යනවා. ඇයි ඒ? ඔය ලේසි වැඩක්ද මේකද? අර මහන්සිලා සල්ලි හම්බ කරන එකකින් 120ක් කපා ගන්නවා ආන්දේ. තව පිරිසකින් 140ක් කපා ගන්නවා. තවත් පිරිසින ඉතා ඉහළ ධනය හම්බ කරන පිරිසින ඔය ක්‍රීඩකයෝ වගේ පිරිස 160ක්ද කොහෙද කපා ගන්නවා. ඔය ඔක්කොම කපාගෙන ඉන්න මොකද කරන්නේ? අර හොරට ඉන්න පිරිසට එකින් එකකින් බෙදලා දෙනවා. ඇත්තටම අවස්ථාවේ තියලා ඇති. ඒ අය ගැන නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ඒ අය ඒ කාන්තෙම වෙන්නේ මොකද්ද? ණයක්ම තම ගෙවන්න වෙනවා. ජනතාවට ණය වෙන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි හිතෙනවා මෙහෙම. අපි ඉතින් ඕන් තරම් ටැක්ස් ගෙව්වේ. මට මගේ යාළුවෝ කියලා දිනවා ඒ කාලේ. අපි ඉතින් ඕන් තරම් ටැක්ස් ගෙව්වේ. දැන් ඉතින් අපි ගත්තහම මොකෝ? ටැක්ස් ගෙව්වේ නිසා අපි ගත්තහම මොකෝ කියලා අපි උතන හිත හදාගෙන ඉවරලා මොකද කරන්නේ? අරව ගන්නවා. දැන් ලේසි වෙයිද? ඒකයි මං කියවෙති වෙන කිරෙනුයි මසෙනුයි ණය ගෙවන්න වෙනවමයි. අය ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා මං ඔබට කියන්නේ ඔබට නිවන් දකින්න එක පැත්තකින් තියපන්. ඔබට මනුස්සත්ව වේග යහතින් ජීවත් වෙන්න ඕන නම් කිසිම කෙනෙකුට ණය වෙන්න එපා. හාල් ඇටේකින්වත් ණය වෙන්න එපා. ණය වෙලා තියෙනව නම් ගෙවන්න. අමාරුවෙන් හරි ගෙවන්න. ඔබ සම්බෝලයි බතුයි කාලේ ඔබගේ ණය ගෙවන්න. ඔබගේ අම්මා තාත්තා ණය වෙලා තියෙනව නම් මේ ලෝකෙට. අම්මා තාත්තාගේ මිනිය පිංගදෙනි කොස්ලියෙන් හදලා වල දාන්න උත්සාහ කරන්න එපා. අම්මා තාත්තාගේ මිනිය ලක්ත පහක් වියදම් කරලා මහා ගජ රාමයට අරගෙන ඉන්න තමන්ගේ වංශේ කබල් ගාගෙන ඉවරෙලා පිංගදෙනි ඒක වල දාන්න උත්සාහ කරන්න එපා. අර අම්මා තාත්තා වෙච්ච ණය ගෙවන්න. අම්මා තාත්තාට කරන ලොකු දෙයක් පින්වතුනි ඒක. අම්මා තාත්තා ඔබට දීපු ඉඩමක් හරි විකුණලා ණය ගෙවන්න. අපරාධය අර අම්මා තාත්තා. ගැළවිල්ලක් නැහැ පින්වතුනි. කොහොම හරි අර ණය ගෙවන්නම වෙනවා. ඉතින් ඔබ අම්මා තාත්තාට ආදරේ නම් ගෞරවයයි නම් පින්වතුනි ලොකු පෙට්ටියක දාලා වල දාන එක නෙමෙයි කරන්න ඕනේ. අද ගෙදර ගිහිල්ලා අම්මගෙන් තාත්තගෙන් අහන්න. අම්මේ තාත්තේ කාට හරි ණයද? අපිට පොඩ්ඩක් කියලා තියන්න. පිටකදී මූල්‍ය ආයතනයකට හරි කමක් නැහැ. අම්මේ තාත්තේ ණයයි නම් කියලා තියන්න. ඇයි? මලොත් නැත්තම් අපි දන්නේ නැහැ. හත් දවසේ දානි දීලා වැඩක් නැහැ පිටකදී. ඇයි? තිරිසනාට එක ගන්න බෑ. කෙලින්ම තිරිසන් කුලයක ඉපදෙලා අර ණය ගෙවන්න ලෑස්ති වෙනවා. ඔය තත්ත්වය උදා කරවන්න එපා අම්මලා තාත්තලට. මේවා දන්නේ නැතිකම නිසා වෙන්නේ ඒවා. කුහකකමට දන්නේ නැතිකම දෙක එකතු වුණාට පස්සේ තමයි මේවා වෙන්නේ. මම ඔබෙන් ඉල්ලන්නේ කුහක වෙන්න එපා කවදාකවත්. ඔය අම්මා තාත්තා දෙන්නා මිරිකල ගන්න එපා. පින් රෝඩ් වෙනකන් ඉතුරු ටික ඔක්කොම සාරේ ගන්න එපා. ඒ දෙන්නටත් යහපතක් කරන්න. ඒ දෙන්නා මහා පුදුම දුකක් විඳිය ඔබ වෙනුවෙන්. ඒක හැම කෙනාම දන්නවනේ. පුදුම දුකක් විඳින්නේ. ඔබ ඔබගේ දරුවා වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද කියලා ඔබ දන්නවනේ. ඒ වගේම තමයි අම්මා තාත්තා දෙන්නත් මහා පුදුම දුකක් ඔබ වෙනුවෙන් ඉන්නේ. මැරිලා 30 වෙනෙක් වෙන තැනට හදන්න එපා. දැන් ඔබ දහම දන්නවනේ හැම කෙනාම. මෙන්න තියෙන දේවල් ඔක්කොම හොඳට තේරෙනවනේ. ඒක නිසා පින්වතුනි ඒ දෙන්නට යහපතක් කරන්න. අද ගෙදර ගිහිල්ලා අහන්න අම්මේ කාට හරි ණය වෙලා තියෙනවද? තාත්තේ කාට හරි ණය වෙලා තියෙනවද? තියෙනවනම් ගාන කියන්න පුද්ගලයා කියන්න. හරි හරි මුතේ ප්‍රශ්නයක් නැහැ. මං ගෙවා ගන්නවා. මගේ පෙන්ෂන් එකේ භාගයක් මං ඒකට ගෙවනවා. ආ කමක් නැහැ තාත්තේ. ගෙවාගෙන යන්න තාත්තා. මට පුද්ගලයාවයි ගානයි කියලා තියන්න. තාත්තා මලා මැරිච්ච ගමන් සහෝදර ටික එකතු වෙලා මුලින්ම කරන්න ඕනේ මොකද්ද? අයියේ අක්කේ මේ තාත්තා මෙන්න මෙච්චරක් නැහැ. අර කඩේ මුදලාට මෙච්චරක් තාත්තා නැහැ. ගෙදරට තාත්තගේ මිනිහ ගේන්න කලින් අපි මේක පියවන්න ඕනේ. ඔන්න ඔතනයි තින් ඉතින් හරිනම් කටයුතු කරන්න ඕනේ. ඔබ ඇත්තටම අම්මගෙන් කිරිවිව කෙනෙක් නා. දෙමාපියන්ගේ ලෝකෙට ණය තියන්න එපා. වහම ගෙවලා දාන්න. හරි. දැන් අනන්ත සංසාරේ ඉඳලා කරගත්ත දෙයට මොකද වෙන්නේ?
දැන් අනන්ත සංසාරේ අපි දන්නේ නැහනේ පින්වතුනි කරපු ධර්මයක් කළේ ඔවා තමයි. ආය අහන්න දෙයක් නැහැ. පොතක් අරගෙන පොත අපව බාර දුන්නද? බලන්න ඔබේ ජීවිතේට නැඹුරු වෙලා යාළුවෙක්ගෙන් පොතක් ඉල්ලගත්තා. බාර දුන්නද? අපේ ගෙදර තිබ්බ පින්වතුනි පොත් කාමරයක් පළලට තට්ටු හතරක් තියෙන පොත් රාක්කයක් තිබ්බ සම්පූර්ණයෙන්ම පොත් ඉරිලා තිබ්බේ. අවුරුදු දෙක තුනක් යනකොට පොත් රාක්කෙන් හතරෙන් තුනයි තියෙන්නේ. තම අවුරුදු ගානක් යනකොට පොත් රාක්කෙන් භාගයයි තියෙන්නේ. ඒ භාගය නම් ගෙනත් දැම්ම හාමුදුරුවන්ට කියවන්න කියලා. අර භාගෙට මොකද උනේ? ඉල්ලගෙන ගියා. මොකක් කියලාද? මොකක් කියලාද ඉල්ලගෙන ගියේ? දෙන්නම් කියලා. නමුත් ආවේ නැහැ. නැතයාගෙන නැහැ. නමුත් ගෙවන්න වෙන්නේ නැද්ද? වෙනවා. ගෙවන්න වෙනවා. මිනිස්සු බය නැහැ නේ පිටින්. මොකද මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැහැ. ඒක නිසා මිනිස්සු බය නැහැ. එහෙනම් නිකම්ම හිතලා බලන්න පිටින් ඕ වගේ උදැල්ලක් ඉල්ලන් ගිහලා ආපහු නොගෙනත් අවස්ථාව. අපිට වෙලා තියෙනවා. ඉස්සරහ ගෙදරින් ගිහලා උදැල්ලක් අරන් එනවා. ආපහු ගෙනින් දියන්න අමතක වෙනවා. ඉස්සරහ ගෙදරින් හොයාගෙන එනවා අර උදැල්ලක් ගෙනාව ඒකමයි යන්නේ. විලි හංගේ නැහැ නේද? මට වෙලා තියෙනවා. ඔය මොකට හරි එකට උදැල්ලක් ගේනවා. අමතකගෙන ගෙනින් දෙන්න. උදැල්ලේ අයිතිකාරයා දවස් පහක් විතර පස්සේ හොයාගෙන එනවා. මට පොඩි වැඩක් කරගන්න තියෙනවා. අර උදැල්ල පොඩ්ඩක් ගන්න පුළුවන්. ඇඳුමක් ඇඳගෙන ආපහු දෙන්න පුළුවන්ද ඒක? එහෙනම් නිකම් හිතලා බලන්න සිමිදින ඔබ උදැලු ගෙනහල් ඉවරලා උදුරු නොදීපු අවස්ථාව. මේ සසරේ. එහෙනම් ඔන්න ඔය මට්ටමට නායකඳුනොන්ට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒව ගිව්වේ නැහැ. ඒක නිසා ඔබට පින්විතනි මේක හිර වෙලා තියෙනවා යා ගන්න විදියක් නැහැ. එහා පැත්තේ නායකාරයෙක් මෙහා පැත්තේ නායකාරයෙක් ඉස්සරහ පිටිපස්සේ නායකාරයෝම තමයි ඉන්නේ. බලාගෙන ඉන්නේ කොහොම හරි නයිටික් ගන්න. ඒක නිසා පින්විතනි ඔය ණය ගෙවමු. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ